Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාව. මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් ප්‍රදේශ රැසකට බලපෑම් එල්ල වී තිබෙනවා. වර්ෂාවත් සමග දියුල පතන පොලිස් වසමට අයත් Mount Vernon තේවතුයයි නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් එහි සිටි 46 හැවිරිදි කාන්තාවක මියගොස් ඇති බවයි වාර්තා වන්නේ. අනතුරු සිදු වන අවස්ථාවේ එම කාන්තාවගේ දියණියද නිවසේ සිට ඇති අතර ඇයට හානියක් සිදු වී නැහැ. මේ අතර මධ්‍යම කඳුකරයට ඇදහැලන අධික වර්ෂාව සහ දැඩි සුළං හේතුවෙන් හැටන් ගාමිණීපුර ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටි තිබෙනවා. මේ හේතුවෙන් නිවසට දැඩි අලාභණි සිදු ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර මධ්‍යම කඳුකරයට බලපා ඇති අධික වර්ෂාව හේතුවෙන් තලව කැලේ ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු පහෙන් දෙකක් තව දොරටුත් විවෘත කර තිබීමටයි ජලාශ බාර ඉංජිනේරුවන් පියවරගෙන ඇත්තේ. එමෙන්ම කාසල්රී සහ මවුස කැලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු තුනක් විවෘත කර තිබෙනවා. මේ වන විට නෝටන් බ්‍රිජ් විමල සුරේන්ද්‍ර ජලාශයේද වාන් දමමින් ඇති බවයි නූරලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ. මේ අතර බස්නාහිර සහ සබර්ගමුව පළාත්වලත් මහනුවර නූරලිය සහ මාතරයන දිස්ත්‍රික්කවලටත් විටින් විට වැසි ඇති වේ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. තවද මධ්‍යම කඳුකරේ බටහිර බැව් ප්‍රදේශවලත් උතුරු උතුරු මැද සහ දකුණු පළාත්වලටත් ත්‍රිකුණාමලයේ සහ පුත්තලම දිස්ත්‍රික්කවලටත් තද සුළං ඇති වේ හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාව.